ඔන්න යාළුවනේ ඔගොල්ලෝ මේ එකතුලා ඉන්න ඔක්කොම මේක YouTube channel එකත් එක්ක ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද Facebook password එක හොයාගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ computer එක හරි එහෙම නැත්නම් වෙන කාගේ හරි computer එක Facebook password එක save වෙලා තිබ්බොත් අපි ඒක අරගන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් මේ වැඩේ කරන්න නම් ඔගොල්ලෝ browser එකට යන්න, ඒ අදාළ browser එකට. ඉතින් මේ විදියට හොයාගන්න නම් ඔයගොල්ලන්ගේ browser එකේ autofill data වල එහෙම නැත්නම් password එක save වෙලා තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම මම Facebook එකට යනවා. විදිහට Facebook එකට ගිහිල්ලා මෑකරට Facebook එකට ගියාට පස්සේ ඔයාලා පේන ඇති උඩින් navigation bar එකේ email එක auto fill වෙලා තියෙනවා. ඒ වගේම password එක auto fill වෙලා තියෙනවා. ඉතින් මේ වගේ password එක හොයාගන්න නම් මෙතන මේ විදිහට auto fill වෙන්න ඕනේ. auto fill දුන්නේ නැත්නම් ඒක අපිට හොයාගන්න බෑ. දැන් මේ password එක වල පේන ඇති මෙතන පෙරුණාට එතන dot වගේ ඇත් තියෙන එක පේන්නේ. ඉතින් අපි මේ විදිහට පේන විදිහට හදාගන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ මෙන්න මේකට right click කරන්න. right click කළා මෙතන inspect කියලා දිනවා. මෙන්න මේ inspect කියන එක ඔබන්න. ඒක ඉවර පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මෙතන තමයි පේන්නේ. මෙතන මම පොඩ්ඩක් මේ පැත්ත කරගන්න. දැන් පේන ඇති ඔයගොල්ලෝ password එක මේ විදිහට ආවිලා දිනවා. දැන් මේ password එක පේන්නේ නැහැ. අපි දැන් ඒක හොයා ගන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මෙතන ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මෙතන mouse point එක තියෙන තැන select an element in page in inspect 2 කියලා දිනවා. මුලින් මේක ඔබන්න. ඒ පස්සේ ඒක නිල්පාට උනා. ඊපස් ඔයගොල්ලෝ යන මේ password කියන field එක කියන්නේ text box එක උඩින් cursor එක තියලා ඔයගොල්ලෝ මෙතන click කරන්න. click කරපස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන code එක තියෙන, ඒ කියන්නේ HTML code තියෙන තැන. මෙතන නිලපාටලා දිනවා පොඩි තීරු දෙයක් වගේ. මෙතන තියෙන input type සමානයි password කියලා. මේ password තියෙන තැන ඔයගොල්ලෝ double click කරලා ඒක ඒ password කියන එක align කරලා දැන්ට text කියලා ගහන්න. text කියලා ගහන්න. ගහලා enter ඔබන්න. අන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන password එක පේන්න නැතුනේ තිබ්බේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති password එක අපිට පේන විදිහට හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි Facebook එකේ තියෙන password එක එහෙම නැත්නම් අපේ browser එකේ save වුණ password එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නා සාමාන්‍යයෙන් browser එකේ අපි save වෙනවා. ඒ save වෙනකොට save වෙන එක බලන්නත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයාලට Chrome එකේ මෙතන setting වලට ගිහලා බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් වුණාට එතනින් අපිට ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් ඉල්ලනවා ආයෙමත්. ඒ නිසා ඔයා වෙන කාගේ හරි කම්පියුටරේ යනවා නම් ඕගොල්ලන්ට කම්පියුටරේ ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ බලන්න බෑ. ඉතින් මේ ක්‍රමයට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක නැති වුණොත් ඔයාලට මේ පාස්වර්ඩ් එක හොයා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක හැක් එකක් කියන්නත් බෑ. මේක පොඩි HTML ට්‍රික්ස් එකක්. ඉතින් HTML දන්න අයට තේරෙන්නේ මෙතන මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලොග් වෙනවා නම් Facebook විතරමනේ එක සයිට් තියෙන ඉතින් සයිට් වල ලොග් වෙනදී මේක සේව් කරන එක ලේසියි තමයි. ඔයාලට ඕන කෙනෙකුට ඔයගොල්ලන්ගේ කම්පියුටර් එක පාවිච්චි කරන ඕන කෙනෙකුට එතකොට එයාට ඔයාගේ පාස්වර්ඩ් එක හොයාගන්න ඉතින් පාස්වර්ඩ් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැන් දකින්න ඇති ඕන කෙනෙකුට පාස්වර්ඩ් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පොකල් කාඩරි ලැප් එක හරි කාඩරි දුන්නොත් එහෙනම් ඒගොල්ලන්ට ඒක ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ සේව් පාස්වර්ඩ් සේව් කරන එක අවධානම් ඔයගොල්ලන්ට. ඉතින් ඒක ගැටලුවක් නැත්නම් ඒක අවුලක් නෑ. ඉතින් අත්තරන් කිව්ව මේක හැක් එකක් කියන්නත් බෑ. මේක පොඩි HTML ෆික්ස් එකක් තමයි. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත්ම වැඩ ගැල්ලකින් අපි ආයි හම්බුමු. මේ වගේම අපේ ඩිසයින් පාඩම් මාලාවක් තියෙනවා. ඒකටත් ඒවා බැලුවේ නැති කට්ටිය ඒ ටිකත් බලන්න. එහෙනම් ඔයගොල්ලන්ට ජයවා. අපි ඔක්කොම මෙහෙ